අපි සිතෙන් අරමුණු ගනු ලබනවා. අරමුණු ගැනත් පොඩි පැහැදිලි කිරීමක් මේ අලුත් පැය ආරම්භයේදීම සිද්ධ කර දෙනවා නම් ඉතාමත් උචිතයි අපේ ස්වාමීන් වහන්සේ. අවසරයි. අත්‍යවශ්‍යයි ශාලිකා. ඒකත් ඉතාම වැදගත්. අරමුණ කියන එකත් අපි පැහැදිලි කරගන්නට ඕනේ. ඒකත් ඉදිරි පාඩමකින් මම විශේෂයෙන්ම ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අරමුණ කියන එක තේරුම් ගත්තේ නැත්නම් අපිට විදර්ශනාව හරියට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. අරමුණ කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් ත්‍රිලක්ෂණය පැටලෙන්නට පුළුවන්. අරමුණ හරියට තේරුම් ගත්තේ නැතිනම් අතිරේක ධර්ම ටිකක් ගැන හිතවිලි ඇවිල්ලා මේ අදහසක් ඇවිල්ලා ධර්ම මාර්ගේ පැටලෙන්නට පුළුවන්. ඒ නිසා මේ අරමුණ කියන එක ඉතාම වැදගත් පැහැදිලි කරගන්න. අපි දැන් නාම ධර්ම ගැන කතා කරනකොට හැමතිස්සෙම කෝ අරමුණකට නැමිනවා. අරමුණේ තමන් එක්ක ඉන්න අනිත් ධර්ම වෙත නමනවා. එතකොට නාම ධර්ම අරමුණකින් තොරව හටගන්නේ නැහැ. අරමුණක් අරගෙනම හටගන්නේ. එතකොට මොකද්ද මේ අරමුණ? කියලා කියන්නේ හිතක් කියලා. අරමුණ කියලා කියන්නේ නාම ධර්ම වලින් දැනගනු ලබන දෙය. නාම ධර්ම විසින් දැනගනු ලබන දෙය. ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙනම් පිහියකින් ගසක් කපනවා. පිහියෙන් කැපෙන්නේ මොකද්ද ගහ? පිහියෙන් කැපෙන්නේ ගස. එතකොට ව්‍යාකරණානුකූලව කිව්වොත්. එතකොට අර නාම ධර්ම වලින් දැනගනු ලබන්නේ අරමුණ. අරමුණ නානා වැදෑරුම් ශාලික. සැබෑ අරමුණු තියෙනවා, බොරු අරමුණු තියෙනවා. ඊට පස්සේ නැටි අරමුණු තියෙනවා. අරමුණක් විකෘති ලෙස ගන්නවා, වැරදි ලෙස ගන්නවා. දැන් අපි ස්කන්ධ පංචපාදාන ස්කන්ධේ මිනිස්සේ පුද්ගලයේ සත්වයේ කියලා අරගෙන ඒක ඇලී ගලී ඉන්නෝනේ. එතකොට හැබැයි තියෙන්නේ පංචපාදාන ස්කන්ධයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තියෙන්නේ පංචපාදාන ස්කන්ධය. ඒ නිසා මේ අරමුණ කියන එක හරිම සංකීර්ණ මාතෘකාවක්. අපි දැනට ඒක තේරුම් ගමු. නාම ධර්ම වලින් දැනගනු ලබන දෙය තමයි අරමුණ. නාම ධර්ම වලින් දැනගනු ලබන දෙය තමයි අරමුණ. දැන් අපි උදාහරණයකට තමන්ගේ නිවස ගැන අපි සිහි කරානේ වෙලාවේ නේද? උදාහරණයකට මුලින්ම. එතකොට නිවස තමයි අරමුණ. සිත හටගත්තේ ඔබගේ කය ඇසුරු කරන්. හරිනේ? එහෙමයි. ඒ සිතෙන් අරමුණු උනේ නිවස. නිවස කොහෙද තියෙන්නේ? දැන් නිවස තියෙනවා නම් අපි හිතමු කවුරු රාජගිරි ඉන්නවා නම් එයාගේ නිවස තියෙන්නේ රාජගිරි. කවුරු හරි කොළඹ ඉන්නවා නම් එයාගේ නිවස තියෙන්නේ කොළඹ, කොළඹ එකේ. එතකොට මේ විදිහට නිවස තියෙන තැන තියෙනවා. නිවස මෙතනට ආවේ නැහැ. හිතත් ගිහිල්ලා මේ යොදුන් ගණන් කිලෝමීටර් ගණන් රබර් එක වගේ දික් වෙලා නිවස ගාවට ගියෙත් නැහැ. හිත මෙතන තියෙද්දිම අතන තියෙන නිවස අරමුණු වෙනවා. අතන තියෙන නිවස දැනගන්නවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් සායින්හස මේ මට මේ රූපයක් පෙනුණානේ මෙතන. මට රූපයක් මතක් වුණානේ. ඒ රූපේ මොකද්ද කියලා කෙනෙක්ට හෙන්න පුළුවන්. තව වැදගත් ප්‍රශ්නයක්. ඒක මම ත්‍රි සාකච්ඡාවකදී විශේෂයෙන් අරමුණ කියන මාතෘකාවට තුව කතා කරන්නම් වෙනම අවධානය දීලා. දැනට මට කියන්න තියෙන්නේ මෙතනදී අපි තේරුම් ගන්න අරමුණ කියන එක හැමතිස්සෙම දැන් මේක සත්‍ය වශයෙන් නැති අරමුණක් අරමුණු කරනකොට මම මේ කතාව මම ගොඩක් වෙනස් කරලා අපි ඒක විස්තර කරන්නට ඕනේ. සත්‍ය වශයෙන් තියෙන අරමුණක් නම් ථේරවාදී හැටියට. ථේරවාදී හැටියට ඒ තියෙන අරමුණ තමයි අරමුණ. ඒ කියන්නේ ඔබගේ නිවස තියෙනවනේ කොහේ හරි ගම් පළාතක. ඒ තියෙන නිවස තමයි සැබෑ අරමුණ. මේක සිතෙන් මෙතනින් දැනගත්තා. හැබැයි දැනගන්නකොට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. අපි ඔෆිස් එකේ ඉඳලා කාර්යාලේ ඉඳලා සී නිවස දේ කරනවා. බැරි වෙලා ඔන්න දැන් අභාග්‍ය සම්පන්න ලෙස නිවස ගිනි අරන් තියෙන්න බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. තියෙන්න පුළුවන්. නිවස ගිනි අරන් තියෙන්න පුළුවන්. මම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් එසේ ගිනිගෙන තිබුණත් මම දන්නේ නැත්තම් ගිනි ගත්ත බව මොකද වෙන්නේ? මම මෙහෙන් නිවස කියලා අරමුණු කරන්නේ මම දැක්ක නිවසෙන් තොරණ එක නේද? මම නිවසට ආවා. හැබැයි දන්නේ නැහැ. ඒ වෙලාවේ නිවස ගිනි අරගෙන අඟුරු ගොඩක් බලලා පත් වෙනවා. උදාහරණයක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒ නිසා කෙනෙක් අහන්න පුළුවන් සායින් හවස මේ අපිට පෙනිච්ච දෙය ඇත්ත දෙයක් නෙවෙයි නේද? පෙනිච්ච දෙය මායාවක් නෙවෙයිද? පෙනිච්ච දෙය හිතෙන් එතන හදාගත්ත දෙයක් නෙවෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක අපි මෙහෙමයි ථේරවාදීන්ට කියන්නේ. මෙතන ගන්න ඕනේ මම ඒකට වචනයක් දෙන්නම්. ඒක පොතපතේ එන වචනයක් නෙවෙයි ඒක කියන්න ඕනේ. ඒක අධ්‍යයන පහසුව සඳහා, තේරුම් ගැනීමේ පහසුව සඳහා ඔබට වැටහෙන ඔය රූපේට මම කියන චිත්ත නිමිත්ත කියලා. මොකද්ද චිත්ත නිමිත්ත? පොත්පත්වල හොයන්න එපා, මේ වචනේ නැහැ. මේ තේරුම් ගැනීම පහසුව පිණිස කරන විවහාරයක්. එතකොට මේ උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. අපි බුදුරජාණන් වහන්සේ ගැන හිතනවා. බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට අපි කවුරුත් දැකලා තියෙනවද? නැහැ. නමුත් අපිට රූපයක් ලැබෙන්නේ නැද්ද හිතේ? ලැබෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි දැකපු පින්තූර හරි, දැකපු පිළිම හරි, අහපු තොරතුරු එක්ක අපේ හිතෙන් රූපයක් ගොඩනගෙනව නේද? එහෙමයි. එතකොට මේ ගොඩනැගෙන දැනෙන වැටහෙන ඒ ගතිය මොකද්ද කියලා අහුවොත් ඒකට කියන්නේ චිත්ත නිමිත්ත කියලා මම නම් කරනවා.
ඒක තේරවාදයේ හැටියට අර්ථකථනය කරලා තියෙන්නේ සංඥාව ඒ අරමුණ ගැන හිතපු ක්‍රමය හිතපු හැටි එහෙම නැතුව ඒ වෙලාවේ මේ රූපයක් මේ හිතේ හටගත්ත නෙවෙයි ඒ සංඥාව ඒ අරමුණ තේරුම් ගත්ත හැටි සංඥාවට වැටහෙච්ච හැටි ඒක නිකන් රූපයක් බ්ලෙස්ස වැටුණා මිසක් එතන ඒ වෙලාවේ මොකක්වත් අරමුණක් හටගත්ත නෙවෙයි ඔබ නිවස අරමුණු කරනකොට නිවස අරමුණ ඒ තියෙන දේ නිවස නිවසමයි හැබැයි ඒ නිවස තේරුම් ගන්නේ ඔබගේ අත්දැකීම් අනුසාරයෙන් ඒ වෙලාවේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් ස්වාමීන් වහන්සේ නිවස විඹර වැඩ නැහනේ. ඔබ අපි අරමුණු කරලා තියෙන්නේ මේ හිතේ හටගත්ත නැත්නම් හිතෙන් ගත්ත ක්‍රමේනේ. ඒක නේද සැබෑ අරමුණ කියලා කෙනෙක් අහන්න පුළුවන් ප්‍රතිතරකයක්. දැන් උදාහරණයකට නිවස ගිනිගෙන තිබුණත් මට නිවස මතක් වුණා නම් නිවස විදිහට. එතකොට මේ හිතෙන් හටගෙන තියෙන එක බොරුවක් නේ ඇත්තක් නෙවෙයිනේ කියලා කෙනෙක් තර්කයක් ගේන්න පුළුවන්. ඒක ලස්සනයි තර්කය. නමුත් ඒ තර්කය බිනෙන්නේ මේ ක්‍රමයට. තේරවාදයේ හැටියට ඒ තර්කයට උත්තර දෙන්නේ මේ විදිහට. උදාහරණයකට හිතන්න දැන් මම බුරුමෙහිටියන අවුරුදු 8ක් දැන් මම බුරුමෙහිටපු හොඳ වැදගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන ඔන්න විස්තරයක් කියනවා මම උන්වහන්සේ ගැන බණිනවා කියලා හිතන්නෝ එතකොට මගේ වචනේ විශ්වාස කරලා ඔය පින්වුතුනොත් මොකද කරන්නේ ඒ හාමුදුරුවන්ට හොඳටම බණිනවා වැරදි විදිහට බණිනවා හැබැයි අවාසනාවකට ඒ හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් නම් මොකද වෙන්නේ විශාල අකුසලයක් රැස් වෙනවා ස්වාමීන් වහන්සේ අපි දෙන්නටම ආරූපවාදී සිද්ධ වෙන්නේ නැද්ද එහෙමයි ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනව නේද සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ අපි දෙන්නම සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ සමාවෙන්න මම රහතන් වහන්සේ කෙනෙක් කියලා දැන නොසිටියා ඒ ආරූපවාදයේ ලෙසින්ම සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ පැහැදිලිව ඉතින් බුදුරජාණන් වහන්සේ බුදුවරයෙක් කියලා ගුණ දැන දැන බණේද කවුද එහෙමයි ස්වාමීන් වහන්සේ නොදැනෙන බණින්නේ නේ නොදැන බැන්නත් අපවාදයේ සිද්ධ වෙනවා ආනන්තරී වෙනවනේ හානියක් කරොත් මේ නිසා ඒ ගුණය තියෙනවද නැද්ද කියන එක අදහල නැහැ. ඒ පුද්ගලයාට ද්වේෂයෙන් කටයුතු කරා නම් ඒක අපි කර්මය කියන මාතෘකාවෙන් අපි දීර්ඝව කතා කරමු. එතකොට දැන් තේරවාදී හැටි සිද්ධ වෙනවා. ඔන්න දැන් මම ඔය කට්ටියට ඒ හාමුදුරන්ගේ පින්තූරයක් පෙන්නනවා. සැබෑ පින්තූරය. දැන් මම මේ ආවන් කියන්නේ කොහොමද? මේ බණිනකොට ඒ ස්වාමීන් වහන්සේ ගැන අදහසක් හිතේ එන්නේ නැද්ද? එහෙම අදහසක් එනවා ස්වාමීන් වහන්සේ. දන්න තමන් දැකපු හාමුදුරුවෝ අනුසාරයෙන් මොකක් හරි චිත්‍රයක් එනවනේ හිතේ. සමහරවිට ඔන්න බුරුමනි කියපු නිසා සුදු නිකන් තරහ හැඩයක් තියෙන හාමුදුරුවෝ කෙනෙක් අදහසක් හිතට ඔකට දෙන්නේ. නමුත් ඒ නෑ ස්වාමීන් වහන්සේ. අපි දැනපු ස්වාමීන් වහන්සේ ටිකක් කළුයි කියලා හිතන්නකෝ නැත්නම් අඳුරු දුඹුරු කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට මම පෙන්වනකොට ෆොටෝ එක දැන් ඔන්න ආරූපාදයක් වෙලා දැන් හරි වැඩි. දැන් මේක අපි සමාව ගන්න ඕනේ කියලා ෆොටෝ එක පෙන්වනකොට කවුරු හරි කිව්වොත් නෑ නෑ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේක මම බණිනකොට මගේ හිතේ ඇඳිච්ච චිත්‍රය නෙමෙයි මේ හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ ටිකක් කළු කෙනෙක් මගේ හිතේ ඇඳෙන සුබ කෙනෙක් කියලා කිව්වොත් එහෙම ඔහුට ඔව ඇයට ආරූපවාදෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. එහෙමනම් එහෙම ගැලවෙන්න පුළුවන් නම් අද ඕන කෙනෙක්ට බුදුහාමුදුරන්ට බණින්න පුළුවන් නේ බැලලා ගැලවෙයි. මොකද අපි කවුරු බුදුහාමුදුරුව දැකලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? අපි කවුරු බුදුරයන් වහන්සේ ඇත්තටම දැකලා නැහැ. නමුත් අපිට බණනකොට යම් අදහසක් හිතේ එනවා. ඒ අදහස කවදාවත් බුදුරයන් වහන්සේ නෙවෙයිනේ. සැබෑ බුදුරයන් වහන්සේ නෙවෙයි. නමුත් අපිට අපපවාදයේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අර චිත්ත නිමිත්ත මම කියන්නේ මේ. අර හිතේ ඇති වුණානේ හිතෙන් දැත්තන යම් ක්‍රමයකට මේ චිත්ත නිමිත්ත අර බුරුමේ ස්වාමීන් වහන්සේට බණිනකොට වෙනස් චිත්ත නිමිත්තක් ඇති වුණත් ඒ බැනලා තියෙන්නේ මම කියපු ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන නම් ආරූපවාදී සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සැබෑ අර කර්මයේ රැස් වෙන්නේ ඔන්න හොඳම වචනේ. කර්මයේ රැස් වෙන්නේ ඒ සැබෑ පුද්ගලයා අරමුණු කරගෙන. ඔබගේ හිතේ ඇතිවෙච්ච නිමිත්තෙන් කිසිදු දායකත්වයක් දීලා නැහැ. ඔබගේ කර්මයේ රැස් වෙනවද නැද්ද කියන එකට. මම කවුරු හරි සාන්නාසය කෙනෙක් ගැන විස්තරයක් කරා නම් බැන්න නම් ඔය පින්වතුනුත් එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේට බැන්න නම් මම උන්වහන්සේ මට මතකයි තිබ්බ විදිහටම මගේ චිත්ත නිමිත්ත හරි විදිහට හැදෙනවා නමුත් අනිත් අයට හැතිරෙන්නේ වෙනස් චිත්ත නිමිත්තක් එහෙම වුණා කියලා ඔබට ආරිපවාදෙන් ගැලවීමක් නැහැ හේතුව ඔබ අරමුණු කරලා තියෙන්නේ ථේරවාදයේ හැටියට ඒ ස්වාමීන් වහන්සේමයි ඒ පුද්ගලයාගේ ගුණ අනුව තමයි ඔබට පින් හෝ පව් රැස් වෙන්නේ ඒ නිසා තමයි ථේරවාදයේ හැටියට අපි කියන්නේ වඩා වැදගත් වෙන්නේ අර කියපු අරමුණු කරපු ධර්මය. ඒ කියන්නේ අපි කල්පනා කරපු හිතපු සැබෑ පුද්ගලයා සැබෑ අරමුණ තමයි අපි අරමුණ ලෙස සලකන්නේ. අපේ හිතේ ඇති වෙනවා ඒ අරමුණ ගන්න ක්‍රමයක්. අපි ඒකට චිත්ත නිමිත්ත කියලා නමක් දුන්නා.
ඒ චිත්ත නිමිත්තට වඩා අපි අරමුණ ලෙස සලකන්නේ අන්න අර ඉන්න සැබෑ දේ. ඒ නිසා අරමුණ යනු සිතෙන් දැනගනු ලබන්නා වූ දෙයයි. සිතෙන් දැනගනු ලබන්නා වූ දෙයයි. ඒතර කෙනෙක් අහන්න පුළුවන් නැති අරමුණක් අරමුණු කරනකොට කොහොමද කියලා. නැති අරමුණක් නම් අරමුණ වෙන්නේ. ඒ කියන්නේ අපි තුමු නැති දෙවියෙක් ගැන හිතලා අපි සිතෙන් මවා ගන්නකොට ඒ වෙලාවේදී හිතේ අරමුණ තමයි චිත්ත නිමිත්ත. ඒ නිසා තේරවාදයේ හැටියට ඒ අරමුණ ගැන කතා කරනකොට කර්මුණ පිළිබඳ කර්මයේ රැස් වෙන ආදී දේසට ගැඹුරින් මේක විශ්ලේෂණය කරන්නට ඕනේ. ඒක මම ඉදිරියේදී ක්‍රමානුකූලව පියවරෙන් පියවර සාකච්ඡාවට ගන්නවා. ඉතින් දැනට මතක තියාගන්න සිතෙන් අරමුණක් දැනගනී නම් සිතෙන් යමක් දැනගනී නම් සිත යමක් අරමුණු කරයි නම් ඒ දෙය තමයි අරමුණ ලෙස අපි සලකන්නේ.